මම වීඩිය කිය ගලන්ට පෙන්නනවා කෝමද ඔොද ෆුට්ස් ක්‍රබ් එකක් අදන්නේ ඔගලන්ගේ අඩි පතුුල් දෙක සොෆට් කරගන්න අපිට ඕනේ ශුග ඒ වගේම කොකනෙට් ඔයින් ලැවෙන්ඩ ඔයල් පොඩ්ඩකුයි දැන් අපි කොනට ඔයල් න්නේ බැක්ටියිය යවන්නයි ඒ වගේම හම සිනිදු කරන්නයි අපි බ්‍රවන්්ශි ධනව ද්‍රයිස්කින් ඉක්මනින් යවාගන්න ඒ වගේම ලැවන්ඩ ඔයල් ධනවා හම සුදුකරගන්නේ තවල් ිටලතිවන ඒක අඩු කරන්නයි අපේ හම ඩ්‍රයිවෙල තිනනං ඒකත් හොඳ කරන්න. දැන් ෆස්ටප්ක තමයි ඩීප් ක්ලන්සින් මේකට ඉස්සල්ලාම නේල්වා නිෂ්ටීන්වන ඒක විමූ කරන්න ඕනේ ඊට පස්සේ රස්්නෙෙන් වතුරටිකක් පුරොවලා ඒ අපි බේසින් එකකට දාලා මෙන්න මේවාගේ සබන්ටිකත්දාලා ඒක ලෑස්ති කරගන්න. ැන් මේ වතුරෙක ගොඩා ග්‍රශ්නම් ගන්නත් එපා ඕනම බොඩි වෝශෂ එකක් උනත් ියස්ගල පුළුවන්. මේම වත්තුර එකේ කකුල් අඩි පතුරල් දෙක මෙම දාලා විනාඩි දායක් තියන්න මෙම තියෙනකොට හමේ තියන ඩට් එක ඔක්කම බ්‍රිමෝ වෙනවා ඒ වගේම කකුල් දෙක පිරිසිදු වෙනවා මේම තිබ්බම හමත් සොෆ්ට් වෙනවා ඔොඳට රිලක්ස්වෙන්න එක කරද්දි මේක අරිම කකුල් දෙකට හොඳයි. ඊළංඟට ඔගුලන්ඩ පුළුවන් මේ වගේ ස්ටෝන එකක් අරගෙන හම වේලිලානං අඩි පතුලේ ඒකට මේම රබ් කරන්න මේම කරන්න ඕනි හිමිං වැඩිය හයිෙන් කරන්න යන්න එපා තුවාල වෙන්න පුළුවන් අපිට ඕනේ ජ්‍රයිස්කින්ටික යවන්න විතරයි ඒක නිසා ජන්ටලී මේක එක්ස්ෆෝලීට් කරන්න අපේ ඩ්‍රයිස් කින්ටික දැන්තිෙන්නේ කකුල් දෙක මෙම ද්‍රයි කරන්න ඊට පස්සේ අපිට ඕනේ ආපව් රස්්නෙන්මතුර ටිකක් දැ මේකට අපි දානවා 4ෝන් සෝල් ලුණු ඒ වගේම Appleල් සයිඩැවිනිග 2න්ස් ඊට පාස මේක මික්ස් කරන්න ඕනේ දැන් මේක හොඳකම තමයි මෙන්න මේ මික්ස එක අපිට උදවෙනවා අඩි පතුලේ ගන්ධයිනං ඒ වගේම දාඩි දාලානං ඒක යවන්න තව කකුල් දෙක කස්සනවානං නිකං රත්තුවෙලා දැවිල්ල ගතියක් එනවා නං ඒ ඔක්කහුම යවනවා මෙන්න මේ සෝල්ට් ඇන් විනිග වතුරේක දැන් අපි මේකර දාන පුළුවන් ඔගොල් ළඟ තියෙනවානං බේලීවස් බේලීවස් උදවෙනවා අඩි පතුල් දෙක රිදෙනවනං ඒ වගේ කැක්කුම් තියෙනවානම් සපතුද ගොඩක් හල් දාලා ඒ වගේම ගොඩක් ඇවිදිලා අඩිපතුළු රිදිෙනවන්න මේ ඔක්කොම කැක්කුම යවන්න උදව් වෙනවා දැන් මේම දාලා තියන්න ඕනේ විනාඩි පාලවක් ඊට පස්සේ ඔගුලන්ට දැනේ කකුල්දේ ගොඩක් රිලැක්සෙනවා ඒ වගේම හමත් ගොඩක් සිනුදු වෙනවා ඉතිං ඔොඳට මේක එන් ජොය කරන්න ඊළඟට කරන්න ඕනේ නේල් කලිප එක අරගෙන නේල් ටික ම මේ පෙන්නවා වගේ ශ්‍රීම් කරන්න මේම කමන කොට ඕගුලන්ගේ නේල්ස් හොඳට හෙල්දි විදියට තියාගන්න පොළුවන් ඒ වගේම මේක ගොඩාක් වෙනසක් වෙනවා අපේ අඩිපතුල් දෙකට අවද්‍ය තමයි ඔගුලන්ට පුළුවන් රේස එක මේම යුස් කරලා ඕන ඇති හයාස්තිනවානං ඒටිකත් මේම විමූ කරන පුළුවන් වතුරෙකයේ තියෙද්දීම පොඩ්ඩ කර චටි හෑැසන්න පුළුවන් මෙන්න මේ වගේ තැන්වල. දැන්තිෙන්නේ හාපෝ කකුල් දෙක ට්‍රයි කරන්න වම් මේ පෙන්නනවාවාගේ පැට්්‍රයි කරාම ගොඩක් ඔොඳයි හමට ස්ටෙප් තුංවෙනි එක තමයි අපි අදප ස්ක්‍රබ්බෙක් ප්ලයි කරන්න ඕනේ අපේ අඩිපතුලටයි කකුල් දෙකටයි මේක කරන්නේ කකුල් දෙක ස්මූත් කරන්න ඩ්්‍රයිස් කනියාවන්න ඒ වගේම කකුදික කැක්කුම අඩු කරන්නයි කකුල්දිගරි ගොඩාක් උද වෙන්න ඕනේ විලැක්ස් වෙන්න. මේකට ඉමින්න් ්‍රබ් කරන්න වෙලාව ආරගෙන ඔගුලන්ට ගොඩාක් වෙනසත් දක්කිීම අපේ සර්කුලේෂ එකට උනාත් උදාව වෙනවා ඉති මේක කරනකොට වෙන්න ඕන ගොඩාක් දැන්මප්ලයි කරලා තියන්න තවත් විනඩිදායක් නැත්තම් පාලවක් ඊට පස්සෙ ඔගලන්ට දැන මේ ඔක්කොම බොෂ්කර අඩු පස්සෙ කකු දෙක ගොඩක් සෝට් ඩ්‍රයිස්කින් අඩු වෙලා ඒ වගේම හමත් එලිය වැටිලා කියලා. මේ කොක්්නට් ඔයිල් ගාලා ඇවිදින්නනං යන්න එපා නැත්තම් ලිසිලා වැටේ. ඒක නිසා වාඩි වෙලා මේක කරන්නේ. ඔගුලන්ට පේනවා මගේ කකරු දෙකේ අඩිපතුල් ඔක්කම ඔොඳට ක්ලීන් වෙලා දැංක් සොෆට් ඒ වගේම දවයිස්කින්න් ඔක්කොම ගිල්ලා ගොඩක් සත්තුට අඩිපතුරු දෙක. දැන් අපිට තියන්නේ ආපව්ෆ් මේ අන්තිම කොටස තමයි ජ්‍රයි කරන්න එක. ඊට පස්සේ අපිට තියෙන්නේ කැමැතිීම මෝයිස්්ට්‍රවයිස එක ගාන්න මං මේ ගානී එකෙන් බොඩි මෝස්ට වයිසක ගන්නේ හොඳර ගාලා අපි මේක ඔොඳර වබ් කරන්න ඕනේ ඊට පාසේ හමේක උනාගත්තර පහස්සේ ඔගුලන්ට සොෆට් ෆීට් ලබාගන්න පුළවා. දැන් ෆයිනෝස් ටෙක්්පක තමයි නෙල්වානේෂ්. මං මේ කලිය නේල්වානෂක ගානවා ලස්සන ශයිනකක් ඇඩ් කරන්න ඒ වගේම ඔොඳට හෙල්දී ලුකින් ෆීට් ගන්න. ැ ම පෙන්ෙනවාගේ ප්ලයික නොගුලට පේනවා ලස්සනට තිලිසෙනවාගේ ශයින එකක් එනවා දැම් මේක ඔගොල ට්‍රයිකාන සතතිට එක සැරෑකාණින් ඔගුලන්ට දැනේ ලොකු වෙනසා කකුල් කැක්කු මඩුවවා ඒවගේම හම සිනදී කකුල් දෙකේ මේක ට්‍රයිකරන්න ඔගුල දන්න ඕනු මෙ එක්කනෙක්ට එගුල ගොඩාක් සතුට වෙලා එන්ජෝයිවයි ගොඩාක් රිලක්ෂන්නත් පුළුවන් මගේ චනලෙකට සබස්ක්‍රයි්කාරන්න ඒවාගේම මම ඔගුලන්ම ඊළඟ වීඩියක මීට වෙන්න. Thanks for watching this video. Bye.